මෙයින් අම්මලට මතක ඇති එදා අපි පාසල්ගේ ප්‍රේමදාස මහත්තයා දීපු ඇඳුම ඇඳගෙන එදා අපි පාසල්ගේ ප්‍රේමදාස මහත්තයා දීපු පොත් ටික අරගෙන එදා අපි පාසල් ගිහිල්ලා දිවාරය ගත්තේ ප්‍රේමදාස මහත්තයාට පින් සිද්ධ වෙන්න අපිට ලබා දීපු දිවාරය අරගෙන එහෙම කරපු රටක් එහෙම හදපු රටක් රාජපක්ෂල විනාශ කරලා දාලා අද නැවතත් ප්‍රේමදාස යුගය හොඳයි කියන්න රාජපක්ෂ මාතෘත්වයේ ඉදු බොහෝ දෙනා අපි දැක්ක විශාල පිරිසක් එකතු වුණා. එහෙනම් මිත්‍රවරුනි මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් මේ බෙල්ල තියලා අරගන්නේ මේ කර තියලා අරගන්නේ රාජපක්ෂල පොලිමර තියලා විනාශ කරමු රටක් අනුර කුමාරලා 88 89 මේ ආර්ථිකය විනාශ කරලා බස් ගිනි තියලා විදුලි ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා කෝච්චි ගිනි තියලා මිනිස්සු මරලා විනාශ කරමු රටක් නැවත ආපසු හරවන්නේ ලබන 21 සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා කියන එක විශේෂයෙන්ම මම මතක් කරලා දෙනවා. මේ දවස්වල අමල් රාජපක්ෂ ඡන්දේ ඉල්ලනවලු මම දැක්ක පෝස්ටරයක් ගහලා තියෙනවා. දැන් අමල් රාජපක්ෂ මොකද්ද ගමට ඇවිල්ලා කියන්නේ? මගේ තාත්තා කරා තාත්තා කරපු දෙයෙන් රට බංගලොත් උනා. තාත්තට බෑයි කියලා බාප්පාව. බාප්පා කෙරුවා ආයි මොනවද ආච්චිල හාල් කරන්නම බාප්පා කරමු කෙරෙවිල්ලෙන් පොර ටිකක් නැති වුණා. ඒ ගොවිතැනත් විනාශ වුණා. ගොයියත් විනාශ වුණා. තාත්තාත් කරලා කෙලවල බාප්පත් දන්නත්තර කරලා දැන් පුතත් ඇවිල්ලා ජනාධිපති වෙන්න ඉල්ලනවා. පුතාට ඡන්ද දෙනවද? එහෙනම් පුතාට යන්න වෙන්නේ බාප්පට වැඩිය එයාට මේ රටේ මිනිස්සු කන් කැටියෙන් අල්ල තමයි නාමල් රාජපක්ෂ 21 වෙනිදා ගෙදර යවන්නේ කියලක මම මේ වෙලාවේ ඔබට මතක් කරලා දෙන්න.